ප්‍රවී කරුණානායක මහත්මයා ඇයි මේ මුදල් ඇමතිකමින් ඉවත් කළේ? ජනාධිපතිවරයෙක් සාමාන්‍යයෙන් රටේ මහජනතාවගේ කතිකාවන් හොඳට දන්නවා. ඒ කතිකාවන් එක්ක ගන්න ඇති තීන්දුව. ලක්ෂ්මන් යාපා මහත්තයාත් රාජ්‍ය අමාත්‍යවරයෙන් අයින් කරන්න කියලා ජනතාව ඉල්ලුවද? එහෙම ජනාධිපතිවරයාගෙන් හැම අමාත්‍යංශකම රාජ්‍ය අමාත්‍යවරයෙක් මාරු කර යුතුයි කියලා ඉල්ලුවේ නැහනේ. ඔබතුමා මාරු කළේ ඇයි? ආයතන රාශියක් තියෙන එකකට මම දාලා තියෙන්නේ. මම හිතන්නේ මගෙන් තව වැඩක් ගන්න එතුමා කල්පනා කරත්. ඔබව නියෝජ්‍ය අමාත්‍ය කරගන්න කබීර් හෂින් මහත්මයා ලොකු විරෝධයක් දක්වනවා කියලා කියනවා. ඒක ඇත්තද? නැහැ මෙතන නියෝජ්‍ය අමාත්‍ය හිටියේ ඉරාන් වික්‍රමරත්න. මම එතන රාජ්‍ය අමාත්‍ය හැටියට දාලා තියෙන්නේ. එතකොට එතන නියෝජ්‍ය අමාත්‍යවරයා හැටියට නෙමෙයි මම යන්නේ රාජ්‍ය අමාත්‍යවරයා හැටියට. ඒ කියන්නේ ඔහු ඉල්ලපු නැති දේවල් ඔබ ඉල්ලනවද? මට තියෙන එකම ප්‍රශ්නය වෙන කිසිම දෙයක් නෙවෙයි. ඒ නියෝජ්‍ය අමාත්‍යවරයා භාවිතා කරපු ටික මට දෙන්න. ඒ කියන්නේ ඔබතුමා කියන විදිහට තේරෙන්නේ ඔවුන් දෙන්න අකමැතියි කියනවා වගේ. නැහැ ඒ එතන මගේ නිලධාරීන් මට කිව්වා ඒ මං ඉද පොයින් කොටසක් එහා පැත්තට ගිහිල්ලා තියෙනවා කියලා. එතකොට අපේ ස්ටාෆ් එකට අපේ කාර්ය මණ්ඩලයට මදිනේ. මම මුලින් අහපු ප්‍රශ්නේ කියන්නේ හරි වගේ. මොකද්ද? කබීර් හෂින් මහත්මයා ඔබ බාර ගන්න අකමැතියි කියන එක. අපි සම්මුතිවාදී ආණ්ඩුවක වැඩ කරනවා නම් මෙයත් එක්ක වැඩ කරන්න බෑ මෙයත් එක්ක වැඩ කරන්න පුළුවන් කියන කතාව කියන්න බෑ. අපි සම්මුතිවාදී නම් හැම එක්කෙනත් එක්කම වැඩ කරනවා. දැන් කතාවක් තියෙනවනේ. දෙයියෝ පය ගහන්න නැති තැන් වල මොඩියු කරණම් ගහනවා කියලා. කවුද මේ මොඩියා? නෑ සමහර විට එහෙම ඇති. නමුත් මම යන්නේ ඒකට නෙවෙයි. මම යන්නේ හොඳ වැඩක් කරන්න බලාපොරොත්තු වෙනවා. මාතර මිනිස්සු මේ ගම් වතුර හින්දා නාතු වුණා වගේ ඔබතුමා මේ ඇමතිකම හින්දා නාතු වෙලා නේද ඉන්නේ? නෑ ඇමතිකම කියනක ඔළුවෙන්නේ නෑ මගේ ඇත්තටම. ඔබතුමාට ඔය අලුතෙන් අමාත්‍යංශේ ඒ අවශ්‍ය පහසුකම් ලැබුණ නැත්නම් ඔබතුමා වැඩ බාර ගන්න නැද්ද? මට එහෙම ප්‍රශ්නයක් නෑ. මට මගේ මෙහෙ ඉඳලාවත් වැඩ කරන්න පුළුවන්. මට එහෙම කිසිම ගැටලුවක් නෑ ලොකෝ. එහෙනම් ඔබතුමා කවදද වැඩ බාර ගන්නේ? මම මේ ගම් වතුර ප්‍රශ්න ටික ඉවරුන හැටියේ මං ගිහලා වැඩ බාර ගන්න. ඔබතුමා හිතනවා ඔබතුමාටත් වෙනම ඔබතුමාගේ විශේෂණුත් වෙන් කරලා දෙයි කියලා. එහෙම දුන්නොත් හොඳයි. ඇයි එහෙම දුන්නේ නැත්නම් වැඩ කරන්න අමාරුද? ඉතින් ඊට පස්සේ තියෙන එකක් සංවර්ධනය කරගෙන වැඩ කරන්න ඕනේ. තියෙන දේ අපි හොයාගෙන ගිහලා වැඩ කරන්න ඕනේ. තියෙන එකක් නැති වේද? මම එච්චර ඒ ගැන ලොකුවට හිතන්නේ නැහැ. හරි. දකුණෙන් බිහිවන නායකයා මහින්ද අමරවීර මහත්මයා කියලා ජනතාව මෑතකදී කිව්වා. ඔබ කැමති දෙයකට? මම කැමති. ඇයි ඒ ස්විප් එක ඔබට දුන්නේ නැත්තේ? මෙහෙමයි ඉතින්. අපි විසින් අපේ දක්ෂතාවයන් ගොඩනගාගෙන යනවා. අපිටත් අපේ දක්ෂතාවයන් අනුව හිරට යන අවස්ථාවක අපිට ලැබෙයි. මේ ඔබ දන්නවනේ. මොකද්ද? දැන් මේ බල්බ් තියෙනවා. බොට් 100 බල්බ් එකක් තියෙනවා. බොට් 60 බල්බ් එකක් තියෙනවා. බොට් 40 බල්බ් එකක්. මේ 40 හිටියොත් 100 එළිය දෙන්න එක සැරේට බල්බ් එක ගැහිලා යනවා. ක්‍රමයෙන් ක්‍රමයෙන් අපේ යන ගමන ඇරෙයි. අපි වෙන බලාපොරොත්තු ලොකු බලාපොරොත්තු එක සැරේට තියන්න අරගෙන.